ලෝකය තුළ ජාතියන්තර සම්බන්ධතා තිබුණේ. හැබැයි ලෝකය වෙනස් වෙනකොට ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වුණා. රට ඇතුලේ වගා කරගන්න දේවල් විතරක් කාලා මිනිස්සු සෑහීමකට පත් උනේ නැහැ. මිනිස්සුන්ට ඕනේ වුණා රටේ වැවෙන්නේ නැති දේවලු කන්න. ආහාර අවශ්‍යතාවයේ සංකීර්ණ වුණා. දැන් උදාහරණයක් ඇරෙන්න ලංකාව ඇතුලේ වී වැවුනට ලංකාව ඇතුලේ තිරිඟු වැවෙන්නේ නැහැ. හැබැයි තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන පාන් ලංකාවේ උන්ට කන්න ඕන. ඔන්න අවශ්‍යතාවයන් සංකීර්ණයි. අපේ රටේ කෙසෙල් වැවුනට ඇපල් වැවෙන්නේ නැහැ. හැබැයි අපේ උන්ට ඇපල් කන්නත් ඕන. ඔන්න ඔය වගේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. ඇඳුම් පැළඳුම් වුණා ලංකාවේ මේ ලංකාවේම නිෂ්පාදනය කරන්නා වූ ඇඳුම් වලින් මිනිස්සු සෑහීමකට පත් උනේ නැහැ. හරි වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන්නා වූ ඇඳුම් වලට ට්‍රයි එක දුන්නා. දැන් අපේ ගත්තොත් එහෙම විශේෂයෙන් ගත්තොත් ආභරණ. දැන් ওই රත්තරන් ආභරණේම රත්තරන් කියන එක ලංකාව තුර නැහැනේ ලෝහෙ. හරි එතකොට රත්තරන් ආභරණ නමුත් මිනිස්සු පළඳි. එනම් රත්තරන් තියෙන රාජ්‍යයන් සමග අපිට සම්බන්ධතා පවත්වන්නට වෙනවා. ඇයි අපේ මිනිස්සුන්ට ආභරණ මේ පළඳින්න ඕන නිසා. අනිත් පැත්තෙන් ගත්තොත් තව තව අවශ්‍යතාවයන් නැති වෙනවා. යාන වාහන අවශ්‍ය වෙනවා. හැබැයි යාන වාහන නිෂ්පාදනය කරන්න තරම් තාක්ෂණයක් අපිට නැහැ. නමුත් අපේ රට තුළ යාන වාහන පාවිච්චි මිනිසුන්ගේ අවශ්‍යතාවය බවට අදපත් වෙලා තියෙනවා. එතන ඒවට ගහන්න පෙට්‍රෝල් ඩීසල් අපේ රට තුර නිෂ්පාදනය කරන්නේ නැහැ. ඛනිජ තෙල් නැහැ අපිට. හැබැයි අපි ඛනිජ තෙල් ආනයනය කරගන්න. ඛනිජ තෙල් නිෂ්පාදනය කරන්නා වූ රටවල් නේද? ඊට පස්සේ ගත්තොත් මේ අපේ රටේ තියෙනා වූ දේශීය මේ සිංහල වෙදකමින් විතරක් ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඒකෙන් සෑහීම කරපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බටහිර දැනුම නිරන්තරයෙන්ම අපි ලබා ගන්න. තර අපේ රටවල් වල කෙල්ල කොල්ලෝ ලෝකේ වෙනත් රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්නට පටන් ගත්තා. ඒතර චීනයට, ඒ වගේම මුල් කාලයේදී මහා බ්‍රිතාන්‍යයට, ඊට පස්සේ ඇමරිකාවට, හරි වර්තමාන නම් චීනයට මෙවැනි රාජ්‍යයන් වලට ගිහිල්ලා, හරි ලෝකේ වෙනත් රාජ්‍යයන් වලට ගිහිල්ලා ඒ මේ විවිධ රාජ්‍යයන් වල සිසුන් අධ්‍යාපනය ලබන්නට පටන් ගත්තා. ඒ තුලිනුත් ඔන්න අධ්‍යාපන අවශ්‍යතාවය කුළුල් වුණා. නේද? අපේ රටේ විතරක් අධ්‍යාපනය ලැබලා සෑහීමකටපත් උනේ නැහැ. මෙන්න මේ වගේ මානව අවශ්‍යතා සංකීර්ණ වීමත් එක්ක අර ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වුණා. ඇයි අවශ්‍යතා සංකීර්ණයි? ඒ සියලු අවශ්‍යතා සපුරාලන්න රටට බෑ, රාජ්‍යයට බෑ. ඇයි රාජ්‍යයේ තියෙන්නේ සම්පත් සීමිත ප්‍රමාණයක්. දැන් අපේ රටේ තියෙන සම්පත් වලින් අපිට ඇපල් නිෂ්පාදනය කරන්න බෑ සම්පත් සීමා සහිත. අපේ රටේ තියෙන තාක්ෂණයෙන් අපිට අර ඇමරිකාවේ උගන්වනු ලබන තාක්ෂණික කරුණු කාරණා උගන්වන්න බෑ අපේ විශ්වවිද්‍යාල සමහරක් විට. ඇයි අපිට තාම මේ ටෙක්නොලොජි එක නැහැ. ඒතර අපේ ශිෂ්‍යෝ අපි එහෙට යවලා උන්ට උගන්වන්න නේද? ඒ වගේම තමයි අනිත් පැත්තේ ගත්තොත් එහෙම තාක්ෂණයේ තිබුණත් අපේ හැම ළමයටම ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න, අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න පහසුකම් ලබා දෙන්න බෑ. ඒතර එහෙම ආසාව තියෙන, ඒකට ආර්ථික ශක්තිය තියෙන ළමයිට පිටරටවල විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඒ ඉගෙන ගැනීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔන්න ජාත්‍යන්තර සම්බන්ධ. නේද? මං කිව්වා ආභරණ වගේ දේවල් අපි හදා ගන්න. නේද? අපිට රත්තරන් නැහැ. ඒ නිසා අපි රත්තරන් වගේ දේවල් රත්තරන් වෙන්නේ ලෝහයන් තියෙන රාජ්‍යයන් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. කෑම වර්ගත්තේ. තර බලන්න ඔයාලගේ ওই හිසේ සිට පාදාන්තයේ දක්වා හරි ඇඳලා තියෙන දේවල්, පළඳලා තියෙන දේවල් බැලුවොත් එහෙම කීයෙන් කීයද ලංකාවේ. ගොඩක් දේවල් පිටරට විදේශ රාජ්‍යයන් වල තමයි ගොඩක් දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕගොල්ලෝ කන කෑම වලින් කීයෙන් කීයද දේශීය ආහාර. ඒතර ගොඩක් ඒවා විදේශීය රාජ්‍යයන් වලින් තමයි හරි මෙහෙ ගෙන්නගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ විවිධ සංකල්ප. දැන් අපි ගත්තා අපි ඉගෙන ගන්න ඕගොල්ලෝ පොලිටිකල් සයන්ස් කියලා ඉගෙන ගන්න. බටහිර දර්ශනයක්. නේද? බටහිර දර්ශනයක් ලංකාව තුළ උගන්වනවා. දර්ශනයේ බටහිර. හරි? ඒතර ග්‍රීසියේ ඇතිවෙච්ච දර්ශනය.
බටහිර වර්ධනය වෙච්ච දර්ශනයක් අපි ඉගෙන ගන්න. නේද? ආර්ථික විද්‍යාවත් එහෙමයි. හරිද? එහෙම බැලුවට පස්සේ ඔන්න අධ්‍යාපනික සම්බන්ධතාවත් ඇති වෙනවා. ඉතින් ආගමික සම්බන්ධතාව දැන් බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙමෙයි. හැබැයි අපි ඉන්දියාවේ ඉපදිච්ච බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපි පිළිගන්නවා. ඒ ආගම අදහන. එතනක් තියෙන ජාත්‍යන්තර සම්බන්ධය. එතන බලන්න මේ ආකාරයෙන් මානව අවශ්‍යතා සංකීර්ණ වෙන්න වෙන්න ඒ සියලු මානව අවශ්‍යතාවයන් රාජ්‍යන්තර නිෂ්පාදනය කර නොහැකි වීම නිසා ස්වයං පෝෂිතාර්ථ ක්‍රමයේ බිඳ වැටෙනවා. එතකොට තමන්ට නිෂ්පාදනය කරගන්න බැරි තම සම්පත්ය දෝලා නිෂ්පාදනය කරගන්න බැරි බාණ්ඩ, ඒ කියන්නේ හිඟ බාණ්ඩ වෙනත් රාජ්‍යන් වලින් ආනයනය කර ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් තමන්ගේ සම්පත් භාවිතා කරලා නිෂ්පාදනය කරනවා බාණ්ඩ විශාල ප්‍රමාණයක්. ඒ බාණ්ඩ අනිකුත් රාජ්‍යයන් වලට අපනයනය කරලා අනිකුත් රාජ්‍යයන් වලට විකුණලා ඒ තුලනොත් විශාල ලාභයක් ලබා ගන්න, ආදායමක් ලබා ගන්න කටයුතු කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරලා අපි තේ නිෂ්පාදනය කරනවා. නේද? තේ නිෂ්පාදනය කරනවා. ඒතර ඒ තේ අපි අපනයනය කරනවා. අපනයනය තුලින් අපි ලාභයක් ලබා ගන්න. ඒතර අපි මේ තේ ඉරානයේ ඒ වගේම යුරෝපානු රාජ්‍යයන් වලට මේ වගේ ලෝකයේ සෑම තැනකම ඉල්ලන සෑම තැනකටම අපි අපේ තේ අපේ නිෂ්පාදනය අලෙවි කරනවා. ඒ තුලින් අපි ආදායමක් ලබනවා. එහෙනම් තමන්ගේ අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීම සඳහා හොඳ වෙළඳපොළක් මේ ජාත්‍යන්තර සම්බන්ධතා තුලින් අපි හදාගන්නවා. දැන් අපේ ඇඟලුම් අපේ සම්පත් වලින් අපි ඇඟලුම් නිෂ්පාදනය කරනවා. ඒ ඇඟලුම් අපි අපනයනය කරනවා. අපි අපනයන ආදායමකුත් ලබනවා. මෙන්න මේ වගේ ස්වයං පෝෂිතාර්ථ ක්‍රමයේ පිටවැටීමත් එක්ක තමයි ජාත්‍යන්තර සම්බන්ධතා ආරම්භ වෙලා ඒවා ලෝක පුරාම ව්‍යාප්ත වෙලා යන්නේ. දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම ජාත්‍යන්තර සම්බන්ධතා ලෝක පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. හරි. චුට්ටක් අපි ලියාගමු ඔය කාරණේ සම්බන්ධව. ලියන්න. අතීතේ ලොව බොහෝ රටවල පොත හදාගන්න දැන් මේ කොටස පොත් දෙකක් ඕගොල්ලෝ තියාගන්න. CR පොත් දෙකක්. දැන් අද එක පොතයිනේ අද අරගෙන ඇවිල්ලා ඇත්තේ. හරි. අද පොත IRGE 1001 කියලා දාගන්න. අද ඔයගොල්ලෝ මේ නෝට් එක ලියන පොත IRGE 1001. නේද? ඒකේ ඒ කියන්නේ 1001 කියන කෝස් යුනිට් එකේ පාඨමාලා ඒකකයේ නම, ඒ කියන්නේ ඔය පොත ඔයගොල්ලෝ නම් කරන්න ඕනේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ හැඳින්වීමක්. සාමාන්‍ය ලොකු පොතක් ගන්න. දැනට ඔය තියෙන පොත පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ලොකු සාමාන්‍ය පොතක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඒක ගැටලුවක් නැහැ. හරි. පොත ඉවරණ කර තව පොතක් ගන්න බැරිය. හරි. නෝට් ටිකක් තියෙනවා ඉතින්. හරිද? නෝට් මම දෙනවා. ගොඩක් නෝට්ස් දෙනවා මම. CR පොතක් ගන්න කියලා කියන්නේ ඒතර විභාගයට ලිවීමේ හුරුවත් ඔයාලට ඇති වෙනවා නෝට් එක ලිවීම තුල. හරි. ඒ නිසා තමයි CR පොතක් මම ඔයාලට ගන්න කියලා කියන්නේ. එතකොට ඒක පිටු සංඛ්‍යාව ටිකක් ලොකු පොතක් අරගන්න. දැන් අද ලොකු පොතක් නැත්තම් තියෙන පොත පාවිච්චි කරන්න. අද CR පොතක් නැත්තම් සාමාන්‍ය පොතක ලියාගෙන ඔයගොල්ලෝ ගෙදර ඉඳන් CR පොතක ලියාගන්න. මේ ටික. හරි. එතන අද දැනට මේ පොත විතරක් තියාගන්න. ඊට පස්සේ මේකේ ඒකක කීපයක් කරලා තමයි මම ඊළඟ එකට යන්නේ 1002ට. 1002 කියලා කියන්නේ අර ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන ගැන හැදෑරීම. හරි. ඒක අපි වෙනම තව ටික දිනකින් ඒක හදාරමු අපි. හරි. දැනට මේ දෙන නෝට් ටික මේකේ ලියාගන්න. 1001 කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ හැඳින්වීමක් කියන එක. දැන් ඔය පොඩ්ඩක් මම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පොඩි හැඳින්වීමක් තමයි දෙන්න යන්නේ. ඔය ඉතිහාසය තුල කොහොමද මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන එක නිර්මාණය වුනේ? හරි. ඔය ඓතිහාසික කරුණක් තමයි මම මේ කියන්නට යන්නේ.
මේවා කතන්දරයක් වගේ මතක තියාගන්න. ඊළඟ කාරණේ තමයි මම ප්‍රශ්න ඉලක්ක කරගනිමින්, ඒ කියන්නේ විභාග ප්‍රශ්න සහ ඒවා මොඩල් පේපර්ස් සහ පාස් පේපර්ස් අනුව ඒ විභාග ප්‍රශ්න සහ ඒ විභාග ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලට එවන. දැන් මම එහෙම යොපු ටියුට් එකක් ඔයගොල්ලෝ දැක්කා නේද? ඉරේෂා. දැක්කද ඉරේෂා? මම එහෙම එකක් එවලා තියෙනවා ගෲප් එකේ. දැක්කද? අන්න ඒවා කියෝ ගන්න. හරි, ඒවා දැනට පොඩ්ඩක් ගැඹුරු වැඩි ඇති. හරි, හැබැයි ඒවා කියෝගෙන තිබීම තුළ මේ පාඩම පිළිබඳ යම් අවබෝධයක් ඔයාලට ලබා ගන්නට පුළුවන්. දැන් තේරුන්නේ නැහැ කියලා බය වෙන්නත් එපා. හරි, තව දවසකින් දෙකකින් ඔය ටියුට් එකේ තියෙන සියලු දේවල් ඕගලන්ට තේරෙනවා. ඔය තනිකර එක ප්‍රශ්නයක්. තනිකර එක ප්‍රශ්නයක් ඕක. හරි. හැබැයි මේ මෙන්න මේ වගේ මම ප්‍රශ්න සහ පිළිතුරු ඔයාලට හදලා එවනවා. ඒවා ඔයගොල්ලෝ තනියෙන් ස්ටඩි කරන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට ප්‍රශ්න එවනවා. ඒ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ උත්තර ලියලා මගේ ෆෝන් නම්බර් එක ඔයගොල්ලෝ ගාව ඇති. මමත් ඒක දෙන්නම්. දැන් ගෲප් එකේ තියෙනවානේ. ඒ මගේ WhatsApp එකට ඔයගොල්ලෝ එවන්න උත්තර ලියලා. ඒතර මට ඒක බලන්නට පුළුවන්. මම කියුවේ මේක ඉතාමත් හොඳින් මේ විෂය හැදෑරීම තුළ ඔයාලට විශිෂ්ට සාමාර්ථයකට, ඉහළම සාමාර්ථයකට ඉතාම හොඳින් යන්න පුළුවන්, පහසුවෙන් යන්න පුළුවන්. මේ කරුණු මතක තියාගන්නත් ලේසි. ඇයි? තියෙන සාමාන්‍ය කරුණේ තියෙන. ඒතර මේවා මතක තියාගන්න පහසුයි. අනික මතක තබා ගැනීම ඔයාලට ඉතාම යෝග්‍යයි. හරි. දැන් මෙතන මේ ජොබ් කරන අය ඉන්නවද? රැකියා කරන අය ඉන්නවද දැනට? ටීචර්ස්ලා එහෙම. සචිනි මොකද කතාවම, يعني ඔක්කොම ඉන්නේ ඉගෙන ගැනීම ෆුල් ටයිම් ඉගෙන ගන්න අයමද ඉන්නේ, ජොබ් කරන අය ඉන්නවද? ග්‍රේෂ මොකද කරන්නේ? ඔගොල්ලෝ කතා කරන්න බය නැතුව. හොඳේ, දැන් මේ කතා කරන්නත් ඕනේ, නැත්තම් ගොළු වගේ කරන්න බෑ. නිම්නාදී මොකද කරන්නේ? සචිනි කරනවද මොනා හරි, නැත්තම් ෆුල් ටයිම් ම කරනවද මේක? ඇහෙන්නේ. ඔව්, කියන්න සචිනි. කතා කරන්න ඕගොල්ලෝ. හරි, ඕන ඕන ප්‍රශ්නයක් අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න. රයිට්. එතකොට තමයි මේක අර කැම්පස් එකක් වගේම කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. රයිට්. එතකොට දැන් රැකියාවන් කරන අයත් ඉන්නවා බොහෝ දුරට මේ දේශන වලට. ඉතින් රැකියාවන් කරන අය අතන ටයිම් එක ගාන්ට arrange කරලා නේද, ටයිම් ටේබල් හදාගෙන එහෙම තමයි කරන්නට ඕන. එදිනෙදා මේවා පොඩ්ඩක් බලාගන්න. දැන් ෆුල් ටයිම් කරන කට්ටිය නම් මේක කරගෙනම ඉන්න පුළුවන්. දවසම වුණත් පාඩම් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් රැකියාවන් කරනවනේ කට්ටිය. ඒතර පොඩ්ඩක් ඔය එදිනෙදා මේ කියන දේවල් බලාගන්න. සහර මම එවන ටියුට්ස් පොඩ පොඩ බලාගන්න. ඒතර මේ කරුණු කෙලින්ම ඔළුවට යන්න. අනිත් එක තමයි දේශන වලට සහභාගී වෙන්න සජීවීව. අපි දැන් රෙකෝඩින් දෙනවා තමයි. හැබැයි රෙකෝඩින් බලනවටත් වඩා හොඳයි දේශන වලට නිතරම සහභාගී වීම. හරි, රෙකෝඩින් එකේ ලයිව් නෑනේ. හරි, රෙකෝඩින් මොනා හරි ප්‍රශ්නකදී අතපසු වීමක් වෙලා පන්තියට එන්න බැරි වුණොත් රෙකෝඩින් එක බලන්න. සා මගේ YouTube එකට දාලා තියෙනවා. ඒකට ඕගොල්ලන් නිතර නිතර ඔය රෙකෝඩින් එක බලන්න පුළුවන්. ලින්ක් එක එව්වට පස්සේ අයිලා. ඒ වගේම තමයි පන්තියට සහභාගී වීමත් ඉතාම වැදගත්. පන්තිය කට් කරගන්න නැතුව සහභාගී වෙන්න, ඒ ප්‍රශ්න අහන ඒවට එහෙම උත්තර දෙන්න. හරි, ඕගොල්ලෝ තෝරන ප්‍රශ්නයක් අහන්න. හරි, ඒ වගේ මේක සංවාද ස්වරූපයෙන් කරගෙන යන්න. ඒතොර ලේසි. ඒක හොඳ ජයග්‍රහණයකට යන්නට පුළුවන්. හරි, එහෙනම් ලියා. අතීතේ ලොව බොහෝ රටවල
ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයක්, ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයක්. පැවතුණු බව, පැවතුණු බව හඳුනාගත හැකිය. අතීතයේ චුට්ටක් අහගන්න. අතීතයේ මං අර කිව්වා වගේ ලෝකේ බොහෝ රටවල තිබුණේ ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයක්. එතන මේ ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයක් තිබුණ නම් අවශ්‍ය වෙන්නේ නැහැ ජාත්‍යන්තර සම්බන්ධතා. ඒක ගැන තමයි මේ කියන්න යන්නේ. ලියන්න. තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම, තමන් විසින්ම නිෂ්පාදනය කර ගැනීම හා, නිෂ්පාදනය කර ගැනීම හා පරිභෝජනය කිරීම, පරිභෝජනය කිරීම ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයක, ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයක ලක්ෂණයකි. හරි. එතකොට ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයේ ලක්ෂණය මොකක්ද? තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිෂ්පාදනය කරගන්න. ඒ නිෂ්පාදනය කරන කරගන්න දේවල් පරිභෝජනය කිරීම. ඕවා තමයි ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයේ ලක්ෂණ. තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිෂ්පාදනය කරනවා, ඒ දේවල් පරිභෝජනය කරනවා, ඕක අපි හඳුනා ගන්නවා ස්වයන් පෝෂිත අර්ථ ක්‍රමයේ ලක්ෂණයක් කියලා. පසුව ජනගහනය වර්ධනය වීම හා, ජනගහනය වර්ධනය වීම හා ඊට සාපේක්ෂව, ඊට සාපේක්ෂව මිනිස් අවශ්‍යතා, මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීම හේතු කොටගෙන, සංකීර්ණ වීම හේතු කොටගෙන බාණ්ඩ සඳහා පවතින ඉල්ලුම, බාණ්ඩ සඳහා පවතින ඉල්ලුම වැඩිවිය, වැඩිවිය එතන පස්සේ කාලයේදී ජනගහනය වර්ධනය වුණා. මේ කියන්නේ මේ තියෙනවනේ කාලය, දැන් අතීතයේ හිටපු ජනගහනය නෙමෙයිනේ වර්තමානයේ ඉන්නේ, ජනගහනය වර්ධනය වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ ජනගහනය වර්ධනය වීම සිද්ධ වුණා. ඒ ජනගහනය වර්ධනය වීම නිසා අවශ්‍යතාවයන් සංකීර්ණ වුණා. නේද? ජනගහනය වර්ධනය වුණාට පස්සේ ඇත්තරම ගත්තොත් අර පවතින සම්පත් වලින් ඒ වර්ධනය වෙච්ච ජනගහනයේ අවශ්‍යතාවයන් සපුරාලන්නටත් බෑ. ඇයි? සම්පත් වර්ධනය වෙන්නේ නෑ. ආර්ථිකයේ පවතින සම්පත් ඒ විදියම. හැබැයි ජනගහනය වැඩි වුණා. එතකොට අර පවතින සම්පත් වලින් අර මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නට බැරි. හරි? ඒ වගේම තමයි මේ වර්ධනය වෙච්ච ජනගහනයේ අවශ්‍යතා සංකීර්ණ වුණා. නේද? මං කිව්වේ දැන් වෙන්දා ලංකාවේ හදපු රෙද්දකින් ඇඳුමක් මහගෙන හිටපු එවුන්ට දැන් ලංකාවේ රෙද්දෙන් මහපු ඇඳුම විතරක් ඇඳගෙන ඉන්න බැරි වුණා. ඒක ප්‍රමාණවත් වුණේ නැහැ. උන් වෙන වෙන රටවල් වල රෙදි හෙව්ව ඇඳුම් මහගන්න. ඇයි? වෙන වෙන රාජ්‍යයන් වල විලාසිතාවන් පේන්න පටන් ගන්නවා. නේද? ඔය වගේ දේවල් වෙනවනේ. හරිද? මිනිස්සුගේ චින්තනය වෙනස් වෙනවා. අලුත් දේවල් අත්හදා බලන්න කැමති වෙනවා. ඌව වෙනවා. නේද? ඒ නිසා මේ අවශ්‍යතා සංකීර්ණ වුණා.
එතන මේ විදිහට ජනගහනය වර්ධනය වුණා, අවශ්‍යතාවයන් සංකීර්ණ වුණා, ඒ නිසා භාණ්ඩ සඳහා පවතිනා වූ ඉල්ලුම වැඩි වුණා. එතන භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම වැඩි වුණාට අර මං කියපු දේ ගැන මතක තියාගන්න සම්පත් එහෙම සම්පත් සීමා සහිත. ඒ වගේම තමයි මේ සම්පත්වල බොහෝ සම්පත්වල තියෙනා වූ ප්‍රධාන ලක්ෂණයක් තමයි පරිභෝජනය කරන්න කරන්න සම්පත් ශේලෙ. සම්පත් වර්ධනය වෙන්නේ ඊටාම හිමි. හරි සමහර සම්පත් ශේ වෙලාම යනවා. එහෙනම් සම්පත් එහෙම්ම තීද්දී ජනගහනය වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වුණා. දැන් ඔන්න තවදුරටත් අර ස්වයන් පෝෂිත ආර්ථ ක්‍රමය වළංගුනේ නේද? රටේ තියෙන සම්පත්, හරි රට ඇතුලේ තියෙන සම්පත් වලින්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගෙන ඒවා පරිභෝජනය කිරීම තවදුරටත් අදාළ වුණේ නැහැ. තවදුරටත් ඒක වළංගුනේ නැහැ. අනුච්ඡේදයක් දාන්න. රටක භූගෝලීය පිහිටීම, රටක භූගෝලීය පිහිටීම කම, දේශගුණික හා කාලගුණික තත්වය, දේශගුණික හා කාලගුණික තත්වය කම, ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය, ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය ආදී කරුණු මත රටක නිපදවන භාණ්ඩ පිළිබඳව තීරණය කරනු ලැබේ. එතකොට රටක නිෂ්පාදනය කරන්නා වූ භාණ්ඩ පිළිබඳ අපිට තීරණය කරන්නට පුළුවන්. මොනවද මේ රාජ්‍ය තුල නිෂ්පාදනය කළ හැක්කේ? කොහොමද ඒක තීරණය වෙන්නේ? එකක් තමයි රටේ භූගෝලීය පිහිටීම. දැන් උදාහරණයක් හැටියට අපේ රටේ තිබෙනා වූ භූගෝලීය පිහිටීම අනුව තීරණය වෙනවා අපේ රටට නිෂ්පාදනය කරන්න පුළුවන් මොන වගේ භාණ්ඩ විතරද. දැන් අපේ රටට පුළුවන් මස්ය නිෂ්පාදනයක් කරන්න, මාළු නිපදවන්න පුළුවන්. ඇයි මේක ඇවිල්ලා දූපතක්. එතන ලංකාව දූපතක් වීම නිසා ලංකාව මාළු නිපදවන. දූපතක් වීම නිසා. හැබැයි ඕක මුහුද ආශ්‍රිත රාජ්‍යයක් නොවන රාජ්‍යයකට මාළු නිෂ්පාදනය කරන්න බෑනේ. අර ඒ සමහර රාජ්‍යයන් වල භූගෝලීය ලක්ෂණ අනුව ඔවුන්ට මුහුදක් නැහැ. හරිද? මුහුදක් අයිති වෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට මාළු නිෂ්පාදනය කරන්න බෑ. ඒ වගේම තමයි අපේ රටේ පිහිටීම අනුව, දැන් භාණ්ඩ විතරක් නෙමෙයි සේවා ගැනත් කතා කරමු. දැන් අපේ රටේ පිහිටීම ගත්තොත් අපි ඉන්දියන් සාගරයේ යම් ආකාරයක කේන්ද්‍රයක්. ඉන්දියන් සාගරයේ මේ වැදගත් මුහුදු මාර්ගයක කේන්ද්‍රස්ථානයක තමයි අපි පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ නිසා අපිට භූදේශපාලනික වැදගත්කමක් හම්බෙනවා. එද භූදේශපාලනික වැදගත්කමක් කියලා කියන්නේ අපේ රාජ්‍යයේ පිහිටීම අනුව, හරි, අපේ රට ජාත්‍යන්තර දේශපාලනයේදී ඉතාම වැදගත්. අර අතීතයේ කියනවා පෙර අපර දෙදිග යාකරන්නා වූ මුහුදු ගමන් මාර්ගයේ කේන්ද්‍රස්ථානයක ලංකාව පිහිටන. නේ. ඒ නිසා අර පෙරදිග ඉඳලා අපරදිගට යන නැව්, ඒ වගේම අපරදිග ඉඳලා පෙරදිගට එන නැව් ඔක්කොම යන්නේ ලංකාව හරහා අතීතයේ ඉඳන්. ඒතර නැවකට ලිකන් යන්න බෑ. නැවේ යන්නේ මිනිස්සු. ඒතර මේ මිනිස්සුන්ට අවශ්‍යයි ආහාර, ජලය අවශ්‍යයි. ඒ වගේම තමයි නැව කැඩුනොත් එහෙම, නැව කියන්නේ යන්ත්‍රයක්නේ. ඒතර මේවා කැඩෙනවා, මේවා රිපෙයාර් කරගන්න ඕනේ. අතීතයේ දෙන රුවල් නැව් වල මේ රුවල් ඉරෙනවා, මේවා රිපෙයාර් කරගන්න. ඔන්න එතකොට ඒ යන නැව් මොකද කරේ? ලංකාවට ගොඩ බැස්සා ඔය කියන ඔය සේවාවන් සඳහා.
කෑම ටික ගන්න වතුර ටික ගන්න නේද අර රෙපෑස් වලට නැව ගොඩ බැස්ස අන්න ඒ එහෙනම් ලංකාව එන්නේ නැව් වලට සේවාවන් සපේලා අතීතයේ ඉඳන්ම හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා ටිකක් හදාගන්න ආර්ථිකයක් දියුණු කරගත්තා නිකන් සේවා සපයන්නේ නැහැ සල්ලි වලටනේ සේවා සපයන්නේ ආර්ථික වශයෙන් උත් ලංකාව මේ වැඩක් කරගත්තා ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ශේෂ්ත්‍රේත් ලංකාව සලකුණක් අන්න ඒ වගේ වරායවල් තමයි ගෝ කන්න තිත්තය ගෝණ කර්ණ තිත්ත ගෝ කන්න තිත්ත හරි ගෝණෙක්ගේ කනක් හා සමාන වරාය ඒ තමයි ත්‍රිකුණාමලේ නේද මේ ත්‍රිකුණාමලය කියනා වූ වරාය අතීතයේ ඉඳලා ලංකාවේ ප්‍රධානම වරායක් ඒ වගේම තමයි මහා තිත්ත නේද මහා තිත්ත කියලා කියන්නේ ප්‍රධාන වරාය ලංකාවේ හරි මහා තිත්ත තමයි මන්නාරම හරි ඒතර මන්නාරම කේන්ද්‍ර කොටගත්තු මහා තිත්ත වරාය ඔන්න ඔය වගේ වරාය සංස්කෘතියක් තිබුණා අපිට කොළඹ වරාය ඒ වගේම මාගම ඒක හම්බන්තොට වරාය මෙවැනි වරායවල් රාශියක් ලංකාව තුල තිබුණා හරි ලංකාවේ මුහුදු සීමාව තුල වෙරළ කලාපය තුල තිබුණා එතන මේ ආකාරයෙන් නැව් වලට සේවා සැපීම ඒ විතරක් නෙමෙයි මේ නැව් වල ගේන්නා වූ වෙළඳ භාණ්ඩ හරි අලවි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීම මේ සියල්ල නිසා ලංකාව ඔය නාවික ශේෂ්ත්‍රයේ සේවාවන් සපයන මධ්‍යස්ථානයක් බවට පත් වුණා නේද දැන් ඉන්දියානු නැව් නේද නැත්නම් ඔය චීන නැව් හරි ලංකාවේ ත්‍රිකුණාමල වරායට එනවා අනිත් පැත්තෙන් ගත්තොත් ග්‍රීක නැව් ත්‍රිකුණාමල වරායට එනවා එතන අර ඈත අපරදිග නේද අර බටහිර රාජ්‍යන් ග්‍රීසියේ හරි ග්‍රීසියේ නැව් වෙළඳ භාණ්ඩ අරගෙන එනවා චීනයට හරි ඒ වගේම චීනයේ නැව් තමන්ගේ වෙළඳ භාණ්ඩ තමන්ගේ නිෂ්පාදිතය අරගෙන යනවා ග්‍රීසියට දැන් ඔය චීනයේ නැවට ග්‍රීසියට යන්න ඕනෙත් නෑ ග්‍රීසියේ නැවට චීනයට යන්න ඕනෙත් නෑ තමන්ගේ භාණ්ඩ අලෙවි කරගන්න. ඇයි? ඔය නැව් දෙකම ත්‍රිකුණාමලයට එනවනම් ලංකාවේ වරායට එනවනම් හරි ග්‍රීසියේ නැව ට්‍රින්කෝ ආවොත් එහෙම ඒගොල්ලන්ට චීන නැව හම්බ වෙනවා. එතකොට ග්‍රීසියට පුළුවන් වෙනවා තමන්ගේ භාණ්ඩ ටික චීනයට නොගිහින්ම චීනයට විකුණන්න ත්‍රිකුණාමලය හරහා. හරි ඒ වගේම චීනයට පුළුවන් වෙනවා තමංග භාණ්ඩ ග්‍රීසියට නොගිහින් ග්‍රීකයන්ට විකුණන්න ත්‍රිකුණාමල වරායෙන් තුල තියා. ඔන්න ඒ නිසා මේ හේතුවෙන් ලංකාව ඇවිල්ලා වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වුණා. නේද? වෙළඳාමේ සංදිස්ථානයක් බවට හරි ඉතාම හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ඒතර මෙන්න මේ වගේ ලංකාවේ තිබුණා වූ භූගෝලීය පිහිටීම නිසා හරි ලංකාවේ තිබුණා වූ භූගෝලීය පිහිටීම නිසා මොකද උනේ ලංකාව ඇවිල්ලා නැව් නාවික කාර්යයන් සම්බන්ධයෙන් සේවා සපයන්නේක් බවට පත් වුණා. ඊට බලන්න ඒක අපි මුහුදු කලාපයක තියෙන නිසා තමයි අපිට ඒක පුළුවන් වුනේ. අපි මුහුදු කලාපයේ හිටියේ නැත්නම් අපිට ඒක කරන්නට බෑ. එනම් මතක තියාගන්න මුහුදු කලාපයේ ඉඳීම හරි ඉඳීම තුල පවතිනා වූ වටිනාකම. right. ඊට පස්සේ අරගත්තොත් එහෙම හරි ලියන්න මෙහෙම භූගෝලීය පිහිටීම. කමා හරි මම අන්තිමට මෙන්න මේ වාක්‍ය පොඩක් අන්තිම ලියපු වාක්‍ය පොඩක් කියන්නේ රේෂා අන්තිමට මම දීපෝ වාක්‍ය රටක භූගෝලීය පිහිටීම දේශගුණික හා කාලගුණික තත්ත්වය ස්වභාවික සම්පත්වල ව්‍යාප්ති ආදී කරුණු මත රටක නිපදවන භාණ්ඩ පිළිබඳව තීරණය කරනු ලැබේ. රයිට්. දේශගුණික හා කාලගුණික තත්ත්වය. මේ අපේ රටේ පවතිනා වූ දේශගුණික හා කාලගුණික තත්ත්වය මත තමයි අපේ ඔය බොහෝ කෘෂි නිෂ්පාදනයන් අපි කරන්නේ. වී වෙන්න පුළුවන් ඒ වගේම ඔය වතු නිෂ්පාදිතයන් තේ රබර් පොල් වෙන්න පුළුවන් කුරුඳු ගම්මිරි සෙනසාල් හරි කරාබු නැටි සාදුක්කා මේවා වෙන්න පුළුවන් මේ සියලු කෘෂිකාර්මික නිෂ්පාදිතයන් කරන්නේ ඔය දේශගුණික හා කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්වභාවික සම්පත් මං කියව එක පැත්තකින් වරායවල් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට තිබෙන්නා ඒ පස
හරිද පස කියන සාධකය ඒ වගේම තමයි ජලය අපිට තියෙන හිරු එළිය වාතය මේ සියල්ල පාවිච්චි කරලා අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩයන් ටිකක් තියෙනවා සමහරක් ඒවා බෑ නිෂ්පාදනය කරන්න දැන් අපේ රටේ දේශගුණය හා කාලගුණික තත්ත්වය හා ස්වභාවික සම්පත් අනුව කොහොමවත් අපිට ඇපල් වගේ දෙයක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න බෑ ආර්ථික භෝගයක් හැටියට නිෂ්පාදනය කරන්න බෑ ඒ වගේම ඛනිජ තෙල් සම්පත අපිට නැති නිසා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන්න බෑ අපිට හරිද ඒතර රත්තරන් වගේ ලෝහයන් නැති නිසා අපිට රත්තරන් නිෂ්පාදනය කරන්න බෑ හැබැයි මැණික් තියෙනවා අපිට මැණික් අපි නිෂ්පාදනය කරනවා නේද ඒක මැණික් කර්මාන්තේ ක්‍රියාත්මක වෙනවා මිනරම් ක්‍රියාත්මක වෙනවා මේ තියෙනා වූ සම්පත්වල ව්‍යාප්තිය හේතු එහෙනම් බලන්න රටක නිපදවන භාණ්ඩ වෙන්න පුළුවන් සේවා වෙන්න පුළුවන් ඒවා පිළිබඳ අපිට තීරණය කරන්නට පුළුවන් වෙන්නේ ඒ රටේ භූගෝලීය පිහිටීම දේශගුණික හා කාලගුණික තත්ත්වය ඒ වගේම තමයි ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය වගේ කරුණු මත ලියන්න එහෙත් සම්පත්වල විවිධත්වය එහෙත් සම්පත්වල විවිධත්වය හේතු කොටගෙන කිසිදු රටකට තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩ තම රට තුල නිපදවා ගත නොහැක එද සම්පත්වල විවිධත්වයක් තියෙනවා ඒ නිසා තමන්ට අවශ්‍ය සියලුම බඩු තමන්ගේ රට තුල නිෂ්පාදනය කරගන්න බෑ එම නිසා සෑම රටක්ම තම රටේ පහසුවෙන් නිපදවිය හැකි භාණ්ඩ පමණක් නිපදවන අතර තමන්ට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ වෙනත් රටවලින් ආනයනය කරනු ලැබේ. එතකොට ඕනෑම රටක් නිෂ්පාදනය කරන්නේ තමන්ට පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ විතරයි. දැන් උදාහරණ හැටියට අපිට පහසුවෙන් නිෂ්පාදනය කරන්නට පුළුවන් ඔය තේ රබර් පොල් අපේ තිබෙනව සම්පත් පාවිච්චි කරලා. ඒ වගේම මං කිව්වා ඔය මිනරම් කියන ඛනිජය. ඇයි මිනරම් තියෙන හින්දා අපිට. හරි ඊට පස්සේ ගත්තොත් එහෙම මෙහෙ මොනවද ඔය කුරුඳු ගම්බිරි සාදික්කා වසාවාසි ඔය වගේ තිබෙනා ඕ භෝගයන් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒතර ඇඟලුම් කර්මාන්ත ශාලා පිහිටවලා තියෙනවා ශ්‍රමය ලංකාව තුල තියෙන නිසා අපිට ඇඟලුම් නිෂ්පාදනය කරන්නට පුළුවන්. ඔන්න ඔය වගේ පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ විතරයි ඕනෑම රාජ්‍යයක් නිෂ්පාදනය කරන්නේ. ඒතර අනිකුත් භාණ්ඩ දැන් අපිට වී නිෂ්පාදනය කරන්නට පුළුවන්. අනිකුත් භාණ්ඩ අපිට ඕන අනිකුත් භාණ්ඩ හැම රාජ්‍යයක්ම කරන්නේ මොකද්ද? ආනයනය කරගන්න එක. දැන් අපේ රටේ තිරිඟු නැහැ. තිරිඟු නිෂ්පාදනය කරන්නත් බැහැ. නමුත් අපි තිරිඟු පිටි ආනයනය කරලා ඒකෙන් පාන් හදාගෙන කනවා. නේ මොකද තිරිඟු නෑ කියලා පාන් නොකා ඉන්නේ නෑ. හරි අනිත් ඒවා ආනයනය කරගෙන ඒවා පරිභෝජනය කරනවා.
ඔන්න ඕක මේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිවීමට බලපාපු ප්‍රධානතම හේතුව. හරි ඕක මතක තියාගන්න. හරි සරලව මතක තියාගන්නට පුළුවන්. හරි අලුත් ඡේදයක් දාන්න. මධ්‍යතන යුගයේ යුරෝපය තුළ ඇති වූ නව සොයා ගැනීම් හා දේශ ගවේෂණ කටයුතු වල දියුණු වන නිසා රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වර්ධනය විය. එතන මධ්‍යතන යුගයේ කියන්නේ ඇත්තරම ගත්තොත් 1200 ගණන් වලින් පස්සේ 1200 ගණන් වල ඉඳලා 1700 ගණන් 800 ගණන් විතර වෙනකන් වූ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් මධ්‍යතන යුගය. නේද? එතන ක්‍රිස්තු වර්ෂ 1000 වගේ මතක තියාගන්න. 1000 ඉඳලා 1800 1900 වගේ දක්වා වූ කාලය. ඕක අපිට මධ්‍යතන යුගයේ හැටියට හඳුනා ගන්නට පුළුවන්. මේ මධ්‍යතන යුගයේදී යුරෝපය තුළ විවිධාකාරයේ නව සොයා ගැනීම් සිද්ධ වුණා. දැන් උදාහරණයක් විදිහට කාර්මික විප්ලවය. මේ කාර්මික විප්ලවය තුළින් විවිධ තාක්ෂණික මෙවලම් සොයා ගැනීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට වාෂ්ප එන්ජින් එක. ඒ වගේම ඩීසල් එන්ජින් එක. ඔය වගේ විවිධ සොයා ගැනීම් සිද්ධ වෙනවා. එතනින් පටන් ගත්තු මේ සොයා ගැනීම් ඊට පස්සේ විදුලිය. හරි? ඔය වගේ විවිධ නව සොයා ගැනීම් නව යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීම් මෙහෙම මධ්‍යතන යුගයේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මුළු යුරෝපයේම ওই දේශ ගවේෂණ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් පසු දැන් ගත්ත පෘතුගීසීන් දේශ ගවේෂණ කටයුතු කරනවා. ඔවුන් විසින් ලෝකයේ විවිධ රාජ්‍යන් වලට ප්‍රවේශ වීම සඳහා මාර්ගයන් සොයාගන්න දැන් ඔය යුරෝපීය ජාතියක් වෙච්ච පෘතුගීසීන් ලංකාවටත් එනවා නේ පෙරදිගටත් එනවා. එනවා විතරක් නෙමෙයි උන් පෙරදිග බලයත් අල්ලනවා. නේද? ඉන්දියාවේ බලය, හරි ලංකාවේ බලය මෙවැනි පෙරදිග රාජ්‍යයන් වල බලය පවා උන් අල්ලනවා. හරි? ඒතර මෙහෙම මෙසේ දේශ ගවේෂණ කටයුතු වල දියුණුව ඇතිවීම නිසා මොකද වෙන්නේ? රට රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වැඩි වෙනවා. ඒගොල්ලෝ ආවේ පෘතුගීසීන් දේශ ගවේෂණ කටයුතු කළේ ඇයි? හරි? ඒ ආවේ වෙළඳාම දියුණු කරවා ගැනීමට. නේද? උන් දේශ ගවේෂණ කටයුතු කළේම වෙළඳාම දියුණු කර ගැනීමට. නේද? උන් වෙළෙන්තෝනේ. ඒතර උන් මේ පෙරදිගට ආවේ කුළුබඩු සොයාගෙන. කුළුබඩු කියන්නේ ඔය කුරුඳු, ගම්මිරිස්, හරි එනසාල් ඔය වගේ තියරණේ කුළුබඩු සාදික්ක වසාවාසි එතන මේ කුළුබඩු සොයාගෙන තමයි ඔවුන් ආවේ පෙරදිගට. ඇයි කුළුබඩු කියලා කියන්නේ? ඒ කාලේ හැටියට ප්‍රධාන පෙළේ වෙළඳ භාණ්ඩයක් ජාත්‍යන්තරය තුල වෙළඳ ද්‍රව්‍යයක්. ඇයි ඒ කුළුබඩු වලට මෙච්චර ඉල්ලුමක්? එකක් තමයි සුවඳ විලවුන් සෑදීම සඳහා කුළුබඩු භාවිතා කළා. නේද? කුරුඳු දැන් ලංකාවේ කුරුඳු වල වගේ ඉතාම හොඳ සුවඳක් තියෙනවා. හරි අනිත් දේවලුත් එහෙමයි. එතන සුවඳ විලවුන් භාවිතා කිරීම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා මේ කුළුබඩු අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි ආහාර ඒ කාලේ ෆ්‍රිජ් තිබුණේ නැහැ. නමුත් ආහාර කල් තියා ගන්නට ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය මස්. එතන ඒ ආහාර කල් තබා ගැනීම සඳහා ඒගොල්ලෝ කුළුබඩු භාවිතා කළා. එතන නොයෙකුත් රසකාරකයන් විදිහට ඒගොල්ලෝ කුළුබඩු භාවිතා කළා. එතන මෙන්න මේ දේවල් නිසා
කුළුබඩු කියලා කියන්නේ ඉතාමත් ඉහළ වටිනාකමකින් යුක්ත වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර ඒගොල්ල පෙරදිගට ආවේ ඔය කුළුබඩු ලබා ගන්න. නේද? කුළුබඩු හැදුනේ පෙරදිග ඒ වෙළඳ ගනුදෙනුව කරගන්න තමයි ඒගොල්ලෝ පෙරදිගට ආවේ. ඒ තුලින් දේශපාලන බලයකුත් උන් මේ පෙරදිග තුල ව්‍යාප්ත කරන. ඒ කොහොම වුණත් මේ දේශ ගවේෂණ කටයුතු වල දියුණුවත් එක්ක රට රටවල් වල සම්බන්ධතා වැඩි වෙනවා. එහෙනම් බලන්න එක පැත්තකින් අර නව සොයා ගැනීම නිසා ඒ නව සොයා ගැනීම නිසා විශේෂයෙන් ওই කාර්මික විප්ලවය නිසා ඔය අතින් කරපු දැන් අතීතයේ තිබුණේ ගෘහ කර්මන්ත. ඒ ඇතුලේ අර අත්‍යන්ත අනම්මනම් පාවිච්චි කරලා පොඩි පොඩි නිෂ්පාදිතයන් ප්‍රමාණයක් කළා. නේද? අතින්නේ. හරි? හැබැයි කාර්මික විප්ලවයත් එක්ක ඒ අතින් කරපු එහෙමත් නැත්නම් මිනිස් ශ්‍රමයෙන් කරපු නිෂ්පාදන ක්‍රමයේ වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් කරන්නා වූ නිෂ්පාදන ක්‍රමය ආරම්භ වුණා. එතන අතින් නැත්නම් මිනිස් ශ්‍රමය භාවිතා කරලා කරපු නිෂ්පාදනයට වඩා විශාල නිෂ්පාදිතයක් බිහි කරගන්නට පුළුවන් වුණා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම නිසා. එතන ඒ එහෙම නිෂ්පාදනය කරපු භාණ්ඩ ඒ නිෂ්පාදනය කරපු රාජ්‍යයට පමණක්ම ප්‍රමාණවත් වුණේ නැහැ. නේද? එතන නිෂ්පාදනය කරන්නා වූ රාජ්‍ය විසින් පරිභෝජනය කරලා ඒ මහා නිෂ්පාදිතේ ඉවර කරගන්න බැරි වුණා. ඇයි නිෂ්පාදිතේ වැඩි වුණානේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීම නිසා. හරි? වෙන්ද අතින් නිෂ්පාදනය කරන්නේ 10යි නම් දැන් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා 1000ක් නිෂ්පාදනය කරනවා. එතකොට අතිරික්ත නිෂ්පාදනයක් බිහි වෙනවා. ඒ අතිරික්ත නිෂ්පාදනය වෙනත් රාජ්‍යයන් වලට අලෙවි කරලා මුදල් කරගන්න අවශ්‍යතාවය ඇති වුණා. අන්න ඒ නිසා අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීමට ඔය ජාත්‍යන්තර සම්බන්ධතා කියන එක නිර්මාණය කරගන්නට අවශ්‍ය වුණා. ඒ වගේම තමයි මහා පරිමාණ නිෂ්පාදිතයන් කරන්න නම් වැඩියෙන් අමුද්‍රව්‍යත් වැඩියෙන් ගෙන්න ගන්නට ඕන. ඒතර ඒ අමුද්‍රව්‍ය ඒ කර්මාන්තයේ පවතිනව රාජ්‍ය තුලම නැතුව ඇති. දැන් උදාහරණයක් ඇරෙට මහා බ්‍රිතාන්‍ය තුල පැන්සල් හැදීමේ කර්මාන්ත ශාලාවක් තිබුණට ඒ හදන පැන්සල් වලට අවශ්‍ය වන්නා වූ සියලුම මිනිරන් නැමැති අමුද්‍රව්‍ය මහා බ්‍රිතාන්‍ය තුල නැහැ. ඒතර මිනිරන් තිබෙන්නා වූ අනිත් රාජ්‍යයන් වලින් මේ මිනිරන් ගෙන්වා ගන්නට ඕන. හරි, එහෙනම් ඒ අමුද්‍රව්‍ය තියෙන රාජ්‍යයන් එක්ක සම්බන්ධතා ඇති කර ගන්නට සිද්ධ වුණා. ඒතර මේ වගේ අමුද්‍රව්‍ය සපයා ගන්න අනිත් පැත්තෙන් ගත්තොත් එසේ නිෂ්පාදනය කරන්නා වූ නිෂ්පාදිතේ අලෙවි කර ගන්න ජාත්‍යන්තර සම්බන්ධතා නිර්මාණය කර ගැනීම අවශ්‍ය වුණා. ඒතර බලන්න මේ දේශ ගවේෂණ කටයුතු වල දියුණුව, ඒ වගේම තමයි මේ කාර්මික විප්ලවයත් සමග ඇති වූ නව සොයා ගැනීම නිසා ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රමයෙන් වර්ධනය වීම සිද්ධ වෙනවා. ලියන්න. කාර්මික විප්ලවය සමග යුරෝපයේ නිෂ්පාදන සීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමද අවශ්‍ය විය. ආයේ වාක්‍ය මං කියවනවා. කාර්මික විප්ලවය සමග යුරෝපයේ නිෂ්පාදන සීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමද අවශ්‍ය විය.
එමෙන්ම නිපද වෙන බාණ්ඩ එමෙන්ම නිපද වෙන බාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා වෙළඳ පොලක් සොයා ගැනීමද වෙළඳ පොලක් සොයා ගැනීමද අවශ්‍ය විය අර මං කිව්වේ බාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්න නම් අමුද්‍රව්‍ය සපයා ගන්නටත් ඕනේ ඒ වගේම අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගන්න නම් නව වෙළඳ පොලක් ලෝකයේ තුලින් හොයා ගන්නත් ඕනේ ආසියා ආසියා අප්‍රිකා ලතින් ඇමරිකානු ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉලක්ක කර ගනිමින් මෙම සෑම කාර්යයක්ම මෙම සෑම කාර්යයක්ම සිදුවුණු අතර සිදුවුණු අතර ඒ සඳහා යුරෝපීය රටවල් විසින් ඒ සඳහා යුරෝපීය රටවල් විසින් යටත් විජිත ප්‍රතිපත්තිය කරා යටත් විජිත ප්‍රතිපත්තිය කරා නැඹුරු විය එතන ඔය අමුද්‍රව්‍ය එහෙම තිබුණේ ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාපේ දැන් ආසියානු කලාපය ගත්තොත් එහෙම ආසියානු කලාපය තුල තියෙනවා විවිධාකාරයේ ඔය ඛනිජ ද්‍රව්‍යයන් මැණික් තියෙන මිනිරන් තියෙන යපස් තියෙන ඒ වගේම තමයි පොහොර තියෙනවා නේද ෆොස්ෆේට් තියෙන ඔය කාර්මික විප්ලවයේ එක් ප්‍රතිඵලයක් තමයි ඔය මේ කෘෂිකාර්මික විප්ලවය එතන කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වුණා පොහොර. එතන පොහොර සඳහා ෆොස්ෆේට් අවශ්‍යයි. ෆොස්ෆේට් එහෙම මේ ආසියාව තුල තියෙනවා. ඒ වගේම අප්‍රිකානු මහද්වීපය තුල බොහෝ දුරට තියෙනවා මේ ඔය ලෝහ වර්ග. රත්තරන් මේ ඊට පස්සේ ගත්ත රිදි, හරි ලෝකඩ, ඒ වගේම යකඩ මේවා තියෙනවා අප්‍රිකානු කලාපයේ තුල. ඒ වගේම තමයි දැන් ගත්ත මැද පෙරදිග කලාපය කිව්වොත් ඒත් ආසියානු කලාපේ නේද ඒවවල ඛනිජ තේ දැන් මෙහෙම බැලුවට පස්සේ සම්පත් විශාල වශයෙන් මේ අමුද්‍රව්‍ය කියන එක ආසියානු අප්‍රිකානු හා ලතින් ඇමරිකානු කලාපය තුල තියෙනවා ඒ වගේම අර මම කිව්වා ඒ කුරුඳු ගම්බිරිස් කරාබු නැටි වගේ වෙළඳ ද්‍රව්‍ය මේවා තිබෙත් ආසියානු කලාපේ එතන මේවා ලබා ගන්න නම් තමන්ගේ නිෂ්පාදිතය වැඩි කර ගන්න නම් මේවා ලබා ගන්න ඕන වුණා. එතන මේවා ලබා ගන්න නම් මේ රාජ්‍යයන් යටත් කර ගන්න අවශ්‍ය වුණා මේගොල්ලන්ට. නේද? එතකොට මේ කියනා වූ මේ අමුද්‍රව්‍ය කිසිම ගැටලුවක් මේ කියනා වූ මේ අමුද්‍රව්‍ය කිසිම ගැටලුවකින් තොරව ලබා ගන්න නම් ඒ රාජ්‍යයන් යටත් කරවා ගැනීම ඉතාම හොඳ සහ ඉතාම පහසු මාර්ගයක් හැටියට වුන් දැක්කා. නැත්නම් යටත් කරගත්තේ නැත්නම් මේ රාජ්‍යයේ රජෙන් අවසර අරගෙන ඒ රජයට ඕන විදිහටනේ ඒ ටික ගන්න වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි ගමු ලංකාවේ මැණික් තියෙනවනම් මැණික් ටික ගොඩදා ගන්න අවශ්‍ය වෙනවා ලංකාවේ රජයේ සපෝට් එක. හරිද? ඒතර ලංකාවේ රජයේ සපෝට් එක අරගෙන හරි රජයටත් ඒ අදාළ මුදල් දීලා මැණික් ටික අරගෙන යන්න ගියොත් එහෙම ඒක ඇවිල්ලා පාඩුයි.
ඒ නිසා වුන් බැලුවා ලංකාවේ රජය කියන එක පන්නලා දාලා ඒ රජය ක්‍රියාත්මක කරපු ආණ්ඩුව ලාංකීය ආණ්ඩුව පන්නලා දාලා රජු හරි මොකක් හරි එකක් එක ඒගොල්ලන්ව පන්නලා දාලා ලංකාව දේශපාලනික වශයෙන් යටත් කරගන්න. එතන ලංකාව දේශපාලනික වශයෙන් යටත් කරගත්තට පස්සේ ලංකාවේ අයිතිකාරයෝ ඒගොල්ලෝ. එතන ලංකාවේ තියෙන සියලුම ස්වභාවික සම්පත්වල හිමිකාරීත්වය යාලට. අර ලංකාවේ තියෙන සියලුම කෘෂිකාර්මික භාණ්ඩවල හිමිකාරීත්වය යාලට. කාගෙන්වත් තහනමක් නැහැ. යාලට ඕන ඕන විදිහට ලංකාවේ සම්පත් ටික අරන් යන්නට පුළුවන්. ඉන්දියාවෙත් ඒක. ඉන්දියාවේ තියෙන සම්පත් ඕන ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන් ඉන්දියාව දේශපාලනික වශයෙන් අල්ලා ගත්තට පස්සේ. හරි ඒ වගේම තමයි වරායවල් ලංකාවේ වරායවල් ඕන ඕන විදිහට ඒගොල්ලන්ට පරිහරණය කරන්නට පුළුවන් හරි ලංකාව දේශපාලනික වශයෙන් යටත් කරගත්තට පස්සේ ඔන්න ওই වගේ අර ප්‍රබල ජාතීන් මුල් කාලයේදී ස්පාඤ්ඤ පෘතුගාලය ඊට පස්සේ නෙදර්ලන්තය ප්‍රංශය ඒ වගේම ඔය එක්සත් රාජධානී කියන්නේ මහා බ්‍රිතාන්‍ය වගේ රාජ්‍යයන් ලෝකයේ පුරා මේ යටත් විජිතවාදී ප්‍රතිපත්තිය ව්‍යාප්ත කරන්න පටන් හරි ඒගොල්ලෝ මේ ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන් දේශපාලනික වශයෙන් යටත් කරගෙන ඒ රාජ්‍යයන් වල තියෙන සම්පත් සූරාගෙන අමුද්‍රව්‍ය හැටියට තමන්ගේ රාජ්‍යයන් වලට අරගෙන ගියා. ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඔවුන් විශාල නිෂ්පාදිතයක් කරගත්තා. ඊළඟට ගැටලුවක් එනවා ඒ නිෂ්පාදිතය අලෙවි කරන්නේ කාටද? වෙළඳ පොළක් තියෙන ඔවුන්නේ නිෂ්පාදිතය අර තමන්ගේ යටත් රාජ්‍යයන් වලටම අලෙවි කරා. නේද? දැන් යටත් රාජ්‍යයන් තියෙනනේ ලංකාව, අප්‍රිකාව, අර ඉන්දියාව මෙවැනි යටත් රාජ්‍යයන් තියෙනවා. ඒ යටත් රාජ්‍යයන් වල මිනිස්සු කොහොමද දැන් ඒගොල්ලන්ගේ ආකල්ප හැදිලා තියෙන්නේ මේ ඒ යටත් විජිත අර يعني තමන්ගේ අර මේ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් වලට ඕන විදිහට ගත්තොත් එමේ ඉංග්‍රීසීන් මේක යටත් කරගෙන ඉන්න කාලේ තර ඉංග්‍රීසි මහා බ්‍රිතාන්‍ය එංගලන්තය තමයි සුපිරි. එහෙම ආකල්පයක් හැදිලා තියෙනවා. ඒතර එංගලන්තය නිෂ්පාදනය කරලා එවන්නා වූ භාණ්ඩයකට ඉතාම හොඳ වෙනද පොළක් මේ රාජ්‍යයන් තුන නිර්මාණය වෙලා තිබුණා. යටත් විත්ත තුන නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසා නේ ඉංග්‍රීෂ් බඩු කියලා කියන්නේ. නේද? ඉංග්‍රීසි එංගලන්තය නිෂ්පාදනය කරපු බඩු වලට මාර ඉල්ලුමක් තිබුණා. ඒ ආකල්පය. හරි? දර බලන්නේ පිඟානේ ඉඳලා ඇඳුමේ ඉඳලා වාහනේ දක්වා සියල්ලම එංගලන්ත නම් ඉංග්‍රීෂ් නම් ඒකට තිබිච්ච ඩිමාන්ඩ් එක වැඩි. ඔන්න ඒ නිසා ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු ඒ භාණ්ඩත් කෙලින්ම ওই යටත් විජිතවලටම අලෙවි කරා. දැන් මොකෝ යටත් විජිතවල මිනිස්සුන්ට සල්ලිත් තියෙනවනේ අය අරගොල්ලෝ අමුද්‍රව්‍ය එහෙම ඌරගෙන යනකට ඒ අදාළ සේවාවන් සැපයීම සඳහා ලාංකිකයන්ට දෙනවා. දැන් මිනිරන් පතල් කරගෙන යන්න ලාංකිකයන්ට දෙනවා. ඒ තුලින් ලාංකිකයන්ට රැකියා ජනනය වෙනවා සහ ලාංකික ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය වෙනවා. ඒතර කර්මාන්තශාලා ලංකාව තුලත් ඇති වෙනවා සමහර කර්මාන්තශාලා විශේෂයෙන් ඒ කියන්නේ කාර්මික නිෂ්පාදිතයන් කිරීම නෙමෙයි ඔය අමුද්‍රව්‍ය සපයා ගැනීම සම්බන්ධ කර්මාන්තශාලා නේ පතල් ඇති වෙනවා. ඔය වගේ ඒ වගේම තමයි අර අනිත් පැත්තෙන් ගත්තොත් වැවිලි කර්මාන්තය හරි තේ රබර් පොල් වගේ දේවල් නිෂ්පාදනය වෙනවා. හරි ඒ ආශ්‍රිත වතු ආශ්‍රිත ආර්ථිකයක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඔය සුද්දට අවශ්‍ය වන්නා වූ ප්‍රවාහණය ආහාර පාන වගේ දේවල් සැපයීම නිසා අපේ මිනිස්සුන්ට ගේ අතට මුදල් එනවා. ඒ නිසා අර යටත් විජිතවල එක් පැලැන්තියකට එක් මිනිස්සු කොට්ටාසයකට මුදල් ගලා යාමක් සිද්ධ වෙනවා. හරි ඒක නිසා ඒ මිනිස්සු තුල යටත් විජිතවල හිටපු මිනිස්සු තුල අර ඉංග්‍රීසි භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි ප්‍රංශ යටත් විජිතවල මිනිස්සු තුල ප්‍රංශ භාණ්ඩ සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. නෙදර්ලන්ත යටත් විජිතවල මිනිස්සු තුල නෙදර්ලන්ත භාණ්ඩ සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ඉස්පාඤ්ඤ යටත් විජිතවල මිනිස්සු තුල ඉස්පාඤ්ඤ භාණ්ඩ සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ඔන්න ඔය වගේ යටත් විජිතවල ඉතාම හොඳ වෙළඳ පොළක් නිර්මාණය කරගන්නවා ඔය අධිරාජ්‍යවාදී රාජ්‍යයන් තමන්ගේ බඩු ටික විකුණන. හරි එතකොට අමුද්‍රව්‍ය මෙහෙන් අරගෙන ගිහිල්ලා භාණ්ඩ නිෂ්පාදනය කරලා මෙහෙටම විකුණලා මෙහෙන් විශාල ආදායමක් අරගෙන ගියා. ඔන්න ඔය වගේ යටත් විජිත සූරා කෑමක් මුල් කාලයේදී සිද්ධ වුණා. ඒ සූරා කෑම තුලින් තමයි ජාති අන්තර් සම්බන්ධතා මුල් කාලයේදී ව්‍යාප්ත වුණේ. නේද? අපේ අමුද්‍රව්‍ය අරගෙන යනවා. හරි? ඒ අපේ අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා අපිටම එවනවා. එවලා
අපිම ඒවා මිලදී අරගෙන අර ඒ රටවල් පෝසත් කර වැනි ක්‍රමවේදය. ඔක තමයි ජාත්‍යන්තර සම්බන්ධතා නිර්මාණයේ ප්‍රධාන අවස්ථා. ලියන්න. අධිර මෙහෙම දාන මහා බ්‍රිතාන්‍ය ප්‍රංශය නෙදර්ලන්තය ඉස්පාඤ්ඤය පෘතුගාලය ආදී යටත්විජිතවාදී රාජ්‍යන් ආසියානු අප්‍රිකානු හා ලතින් අමරිකානු බොහෝ රාජ්‍යන් යුද්ධය හා දේශපාලනික උපක්‍රම යුද්ධය හා දේශපාලනික උපක්‍රම මගින් අල්ලා ගනිමින් මොකද සර් දේශපාලනික හා යුදමය හා දේශපාලනික උපක්‍රම මගින් අල්ලා ගනිමින් යුදමය හා දේශපාලනික උපක්‍රම මගින් අල්ලා ගනිමින් ඒවා තම යටත් විජිතයන් බවට පත් කරගත්තහ එසේ යටත්විජිත අත්කරගත් අධිරාජ්‍යවාදී රටවල් යුරෝපය තුල සංවර්ධිත රටවල් බවට පත්විය. එම රටවල ප්‍රාග්ධනය හා තාක්ෂණික ශක්තියද
ක්‍රමක්‍රමයෙන් ඉතාමත් ඉහළ මට්ටමකට පත්විය එතකොට යටත් විජිත අත්පත් කරගත්තු රාජ්‍යයන් යුරෝපයේ සංවර්ධිත රාජ්‍යයන් බවට පත් වුණා. හරි ඇයි? ඇයි අපේම දේවල් මෙහි යටත් විජිතයන් වල තිබිච්ච දේවල්ම කිසිම හිරිකිතයක් නැතුව ඉතාම අඩු වියදමක් යටතේ හෝ නොමිලේම මේවා සූරාගෙන ගියා අමුද්‍රව්‍ය වශයෙන්. හරිම පහසුවෙන් අමුද්‍රව්‍ය වශයෙන් ඕවා අරගෙන ගියා. ඊළඟ ඒ අමුද්‍රව්‍යම පාවිච්චි කරලා භාණ්ඩ හදලා මෙහෙටම විකිණුවා. එතන ඔය අධිරාජ්‍යවාදී රටවල් තාම ධනවත් රාජ්‍යයන් බවට බලවත් රාජ්‍යයන් බවට පත් වුණා. නේ. හරි? ඊට පස්සේ දාන්න. එතන ඒවවල ප්‍රාග්ධන ශක්තිය වැඩි වුණා. ඔව් ඇත්ත. සල්ලි එනකට ඔවුන්ට ඇති තරම් ප්‍රාග්ධනයේ තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ල ආර්ථික වශයෙන් උත් දියුණු වුණා නේද? තාක්ෂණික වශයෙන් උත් දියුණු වුණා නේද? දැන් නිෂ්පාදන කටයුතු දිගින් දිගටම කරනකට අර නව නිෂ්පාදන ක්‍රමවේදයන් සොයා ගන්නකට අර එතකොට මුදල් හම්බ වෙනවා. මේ මුදලුත් ඒගොල්ලෝ ඔය පර්යේෂණ සඳහා ආයෝජනය කරනකට තාක්ෂණය නිකම්ම වැඩි වෙනවා. එතන ඒගොල්ලෝ ආර්ථික වශයෙන්, තාක්ෂණික වශයෙන්, ප්‍රාග්ධනීය වශයෙන් ඉතාම ශක්තිමත් රාජ්‍යයන් බවට ඔය අධිරාජ්‍යවාදී රාජ්‍යයන් පත් වෙනවා. ඕකේ අනිත් පැත්ත තමයි යටත් විජිත බවට පත් වෙච්ච ඔය අපි වගේ ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රාජ්‍යයන් වලට උනේ. ඒවා සූරා කෑමකට ලක් වෙනවා. ලියන්න. යටත් විජිත ලෙස යටත් විජිත ලෙස වසර ගණනාවක් පැවති රටවල් ආර්ථික වශයෙන් ඉතාම අඩු දියුණු මට්ටමකට පත්විය එසේම එම රාජ්‍යයන්ගේ ප්‍රාග්ධන හා තාක්ෂණික ශක්තියද අතිශයින් පහළ මට්ටමක පැවතුණි. එතන ඒ රාජ්‍යයන් වල ප්‍රාග්ධන ශක්තිය. නේද? ප්‍රාග්ධනේ නැහැනේ ඇත්තටම. ඇයි මේ තියෙන දේවල් සූරගෙන කෑවා අන්තිමට අර යම්කිසි ආදායමක් ආවට පස්සේ ඒ ආදායමත් ඔය විදේශීය භාණ්ඩ මිලදී ගැනීම සඳහාම වැය වුණා. හරි. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් හදනවා. බලා මේ ගණින් ඉංග්‍රීසි භාණ්ඩ ගණින් කියලා අවශ්‍යතා හදනවා. මේ හැමතැනම උනේ ඕකයි. අය ලංකාවේ විතරක් නෙමෙයි. එතන අර මුදලක් ඉතුරු කරලා ප්‍රාග්ධනයක් ජනනය කරගන්න බැරි වුණා. ඇයි? හම්බ කළා මුදල් ආවා කීයක් හරි ආවා ඒවා පරිභෝජනය කරලාම ඉවර වුණා. එතන ওই ප්‍රාග්ධන සහ තාක්ෂණික අතින්ද ඒවා අඩු දියුණු තත්යකට පත් වුණා. තාක්ෂණයක් වැඩි දියුණු වෙන්නේ නැහැ. දැන් අපි අර සාම්ප්‍රදායික දේවල්මනේ අපිට කරන්න උනේ. තේ රබර් පොල්ම තමයි. තාක්ෂණය අපිට උන් දෙන්නේ නැහැ. මේ කර්මාන්ත ශාලා එහෙම ආරම්භ කළේ නැහැ.
ආරම්භ කළත් තුන් තාක්ෂණය දුන්නේ අපිට. අපිට උනේ අර නිකන් සාමාන්‍ය සේවකයෝ වගේ වැඩ කරා. හරි. එතකොට මේවා ප්‍රාග්ධනය හා තාක්ෂණික අතිනු මේ රාජ්‍යයන් ඉතාමත් පහළ මට්ටමකට පත් වුණා. නොදියුණු රාජ්‍යයන් බවට පත් වුණා. ඒ නිසා තමයි අද ඔය බොහෝ රාජ්‍ය යටත් විත්ත වශයෙන් පැවති බොහෝ රාජ්‍යයන් තාමත් සංවර්ධනයේ වෙමින් පවතිනා වූ රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. ලංකාවත් ඇතුළු. හරි. නමුත් යටත් විත්ත වශයෙන් පැවතිලා ඉතාම තරගයක් දෙන රාජ්‍යයන් තියෙනවා දැන් ජාති අන්තරය තුළ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ඉන්දියාව. ඉන්දියාව ගත්තොත් යටත් විජිතයක්නේ. හරි. අපිත් එක්කම වගේ නිදහස ලැබුණේ. හැබැයි අද වෙනකොට ඉන්දියාව කියලා කියන්නේ ජාති අන්තරය තුළ ප්‍රබල තරග කරුවෙක්. දැන් මහා බ්‍රිතාන්‍යයට සමහරක් වෙලාවට හැරෙන්න බෑ ඉන්දියාවත් එක්ක. ඒගොල්ලෝ තාක්ෂණයේ වැඩි දියුණු කරගෙන ප්‍රාග්ධනයේ වැඩි දියුණු කරගෙන එහෙම මට්ටමක් ඔවුන් හදාගෙන ඉන්නවා. නමුත් බොහෝ රාජ්‍යයන් මේ අපි වගේ තමයි. බොහෝ අප්‍රිකානු කලාපයේ ගත්තා. අපේ කලාපයේ ගත්තා. මේ ලංකාව ගත්තා. මේ ඊළඟට මේ මියන්මාරය, තායිවාන්, මේ ඔය ලාඕස් වගේ රාජ්‍යයන් ගත්තා. ඉතාලම දුක්ඛිත තත්ත්වයක තමයි තාමත් තියෙන්නේ. ලයන් නේද? එම නිසා සංවර්ධිත රටවල් මත යැපීමට මෙම සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසද ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වන්නේ එනිසා මේ අදත් ලෝකයේ තියෙන තත්ත්වය තමයි ඔය කියන්නා වූ ඔය සංවර්ධිත රාජ්‍යයන් මත සංවර්ධනයේ වෙමින් පවතින රාජ්‍යයන් වලට යැපෙන්න සිද්ධ. දැන් අපිට සිද්ධ වෙනවා සංවර්ධිත රාජ්‍යයන් වලින් ණය ගන්න. නේද? පේනවනේ ඒතර ණය මත අපිට යැපෙන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා සංවර්ධිත රාජ්‍යයන් වලින් තාක්ෂණය ගන්න. හරි. අපිට සිද්ධ වෙනවා සංවර්ධිත රාජ්‍යයන් මගින් රැකියා ප්‍රමාණයක් ලබා ගන්න. ඒතර අපේ තිබෙනා වූ ඔය ඇගලුම් වේවා අර සාම්ප්‍රදායික අපනයනයන්ට වේවා වෙළඳ පොලක් හදාගන්න අපිට සංවර්ධිත රාජ්‍යයන් මත යැපෙන්න වෙනවා. ඒතර ණය සඳහා, ආධාර සඳහා, වෙළඳ පොළ සඳහා, තාක්ෂණය සඳහා, රැකියාවන් සඳහා අපි නිරන්තරයෙන්ම සංවර්ධිත රාජ්‍යයන් මත යැපෙනවා. අපි විතරක් නෙමේ සමස්ත ඔය සංවර්ධනයේ වෙමින් පවතිනා වූ දුප්පත් රාජ්‍ය. ඒතර ඔය කියන කාරණයක් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම සඳහා හේතුවක් වුණා. හරි. එහි ප්‍රතිඵලයක් ලෙස හරි අන්තිමට මේකත් දාගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය විය. ඒක ලියන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය විය. අනුච්ඡේදයක් ලියන්න. රටවල් අතර පවතින සහයෝගය මිනිසාගේ දියුණුවට අවශ්‍ය වේ. එද රටවල් අතර පවතින සහයෝගය
අනිවාර්යයෙන්ම මිනිසාගේ දියුණුවට අවශ්‍ය වෙනවා. දැන් අද කිසිම රටකට හුදකලාව කටයුතු කරන්න බෑ. නේද? මේ නෙට්වර්ක් එකකින් බැඳිලා තියෙන්නේ අද සියලු රාජ්‍ය, සියලු මිනිසුන්. ඒ නිසා මේ මිනිසාගේ දියුණුවටත් මේ කියන ජාත්‍යන්තර සම්බන්ධතා ඉවහල් වෙනවා. ලියන්න ඒක තව ටිකක් විස්තර කරමු. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය, ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය, මිනිස් අවශ්‍යතාවල, මිනිස් අවශ්‍යතාවල සංකීර්ණ බව, සංකීර්ණ බව, එම අවශ්‍යතා, එම අවශ්‍යතා සපුරා ගැනීමේ, සපුරා ගැනීමේ මාර්ග සීමිත වීම, මාර්ග සීමිත වීම ආදී හේතු මත, ආදී හේතු මත ලොව කිසිදු රටකට, ලොව කිසිදු රටකට හුදකලාව, හුදකලාව පැවතිය නොහැක, පැවතිය නොහැක හරි දැන් බලන්න මෙන්න මේ. දැන් අද ගත්තොත් මෙන්න මේ වගේ ලක්ෂණයන් අපිට දැනගන්න, දැක ගන්නට පුළුවන්. සමස්ත ලෝකයේ පුරාම, ජාත්‍යන්තරයේ පුරා මොනවද? ජනගහනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ඒ වගේම මිනිස් අවශ්‍යතා සංකීර්ණ. මං කිව්වා මිනිස්සුන්ගේ මිනිස්සු සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොන දේ මොන විදිහට පරිභෝජනය කළත් සෑහීමකට පත්වන්නේ නැහැ. තවමදි, තවමදි. හරි, කෑම වේවා, ඇඳුම් වේවා, ඊට පස්සේ ගත්තොත් විනෝදය වේවා, හරි, කලාව වේවා, සාහිත්‍ය වේවා, අධ්‍යාපනය වේවා, මේ එකකින්වත් මිනිස්සු සෑහීමකට පත් වෙන්නේ නැහැ. අවශ්‍යතා සංකීර්ණ වෙලා තියෙන මේ මොහොතේ. ඒ වගේම තමයි ඒවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පවතිනා වූ මාර්ග සීමා සහිතයි. නේද? එතකොට ඔය කියන අවශ්‍යතා සියල්ලම රටක් ඇතුලෙන් සම්පාදනය කරගන්නට බෑ. ඒ රට ඇතුලේ තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්. එහෙනම් ඒ අවශ්‍යතා සපුරා ගන්න නම් කිසිම රටකට හුදකලාව ඉන්නට බෑ. නේද? හුදකලාව හිටියොත් එහෙම සම්බන්ධතා නැහැ. සම්බන්ධතා නැති වුණාට පස්සේ අර රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න බැරි වෙනවා. ඒ තුලින් සිද්ධවන්නේ මොකක්ද? විවිධ සමාජ අසහනයන් ඒ රාජ්‍ය තුර නිර්මාණය වෙනවා. මොකද මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරුන් නැති වුණාට පස්සේ ඊළඟට මිනිස්යාගේ ස්වභාවය තමයි අසහනකාරී තත්ත්වයන් නිර්මාණය කරගන්නේ. ඒතර ඒ තුල අරගල ඇති වෙන්න පුළුවන්, විප්ලව ඇති වෙන්න පුළුවන්, කැරලි කෝලාහල ඇති වෙන්න පුළුවන්, ඔය නොයෙකුත් අස්ථාවරත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා හරියට සමාජය පවත්වාගෙන යන්න නම්, සමාජය අභිවෘද්ධියකින් යුක්තව පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන්ම රාජ්‍යයට සිද්ධ වෙනවා හුදකලාභාවයෙන් මිදිලා අනිකුත් රාජ්‍යයන් සමග සම්බන්ධතා පවත්වා. නේද? ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන්නට සිද්ධ වෙනවා. ඒක නිසා අපිට, ඒක නිසා තමයි කියන්නේ රටවල් අතර පවතින සහයෝගය මිනිසාගේ දියුණුවට අවශ්‍යමයි, අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. අනුච්ඡේදයක් ලියන්න මෙහෙම. රටවල් අන්‍යෝන්‍ය සහයෝගයෙන් හා
රටවල් අන්‍යෝන්‍ය සහයෝගයෙන් හා සුහදතාවයෙන් කටයුතු කිරීම තුළින් සංවර්ධන ඉලක්ක සපුරාගත හැකිය එතන බොහෝ දුරට මේ වර්තමානයේ රාජ්‍යන් උත්සාහ කරනවා එකිනෙකා අතර සහයෝගයෙන් හා සුහදතාවයෙන් කටයුතු කරන්න. ඒ සහයෝගයෙන් හා සුහදතාවයෙන් බිඳවැටෙන අවස්ථා තියෙනවා. දැන් වර්තමාන ලෝකයේ ගත්තොත් බොහෝ දුරට එවැනි දේවල් බිඳවැටලා තියෙනවා. සහයෝගය සුහදතාවය කියන ඒවා බිඳවැටලා තියෙනවානේ. මේ යුදමය තත්වයක් දක්වා ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවානේ. නමුත් දැන් බොහෝ රාජ්‍ය කටයුතු කරනවා බොහෝ රාජ්‍යයන් උත්සාහ කරනවා අන්‍යෝන්‍ය සුහදත්වයකින් හා සහයෝගයකින් කටයුතු කරන ජාත්‍යන්තරය තුළ. ඒ තුළින් තමන්ගේ රාජ්‍යයට අර සංවර්ධන ඉලක්කයන් සපුරා ගන්නට පුළුවන්. නේද? යුද්ධවලට පැටලෙන්නේ නැතුව එකිනෙකා එක්ක මතවාදී ගැටුම් ඇති කරගන්නේ නැතුව මොකද ඒවවලට පැටලුනොත් එහෙම ඒවටත් වියදම් යනවනේ. දැන් රුසියාවට මුදල් අවශ්‍යයි යුක්‍රේනයට විරුද්ධව සටන් කරන්න. ඒ වගේම තමයි මේ යුක්‍රේනය වගේ සාමාන්‍ය ආර්ථිකයක් පවතිනා වූ රාජ්‍යන්වල ආය යහන්න දෙයක් නැහැ මේ මොහොතේ ආර්ථික වර්ධනයක් ගැන කතා කරන්න බෑ නේද සියලුම මේ ආදායම් ටික උන් යුද්ධයට වියදම් කරනවා ආය ආර්ථික සංවර්ධනයක් ගැන කතා කිරීමක් නැහැ පලස්තීනය තුල ආර්ථික සංවර්ධනයක් ගැන හිතන්න බෑද හරි බංග්ලාදේශ තත්ත්වෙම හරිද ඊතර දැන් මේ වගේ මේ යුදමය වාතාවරණයන් වලට එළඹීම තුල හරි මත ගැටුම් නිර්මාණය කිරීම තුළ ඒ ආර්ථික සංවර්ධනයට බාධාවක්. ඒ නිසා සංවර්ධන ඉලක්ක සපුරා ගන්න නම් අනිවාර්යෙන්ම රාජ්‍යයන් ජාත්‍යන්තරය තුළ අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ සුහදතාවයෙන් කටයුතු කරන්නට ඕන. ඒ තුළින් ආධාර ණය හරි අනිකුත් තාක්ෂණික සහාය හරි මේ සියල්ල ලබා ගන්නට පුළුවන්. නේද? දැන් අපි ජාත්‍යන්තරේ ප්‍රබල රාජ්‍යයන් සමග අපි සහයෝගයෙන් කටයුතු කරනවා නම් අපිට අවශ්‍ය වන්නා වූ ආධාර ලබා ගන්න පුළුවන්. දැන් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා ඒ ණය ප්‍රතිව්‍යුහගත කරණි. ඒ ණය ප්‍රතිව්‍යුහගත කරන්න නම් අපිට මේ ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නට ඕනේ. සුහදතාවයෙන් කටයුතු කරන්නට ඕනේ IMF එකත් එක්ක. IMF එකත් එක්ක අරගෙන බෑ. IMF කියන්නේ ජාත්‍යන්තර ආයතනයක් නේ. ඒකත් ජාත්‍යන්තර ක්‍රමයේ තුල තිබෙන්නා වූ එක ව්‍යුහයක් නේ. අපිට ඒවා එක්ක ගැටිලා යන්නට බෑ. ගැටුනොත් එහෙම හරි අපේ ආර්ථික සංවර්ධනය දුර්වල වෙනවා. මේතර මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්න තියෙනවනේ අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක ගැටුම් ඇති කරගෙන බෑ. නේද? ඒතර මෙන්න මේ වගේ බොහෝ දුරට මේ රාජ්‍යයන් ජාත්‍යන්තරය තුල සුහදත්වය අන්‍යෝන්‍ය සහයෝගීත්වය වර්ධනය කරගෙන ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට බලමු. ලියන්න. වර්තමාන බොහෝ රාජ්‍ය ආර්ථික සමාජීය සහ සංස්කෘතික මට්ටමින් ඉහළට පැමිණ ඇත්තේ ජාතීන් අතර පවතින සහයෝගීතාව හේතු කොටගෙන වේ.
එතර වර්තමානයේ මේ බොහෝ රාජ්‍යන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් ඉහළට ඇවිල්ලා තියෙන්නේ මේ ජාතීන් අතර පවතිනා වූ සහයෝගීතාවයේ හේතු කොටගෙන. ඒක ඔයාලට පැහැදිලි වෙනවා. එම නිසා වර්තමානයේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාත්‍යන්තර සම්බන්ධතා ඉතා වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත එනම් දැන් වර්තමානයේ වන විට මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන එක ඉතාම වැදගත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි ඉදිරියට මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන વિષය ඉතාමත් හොඳින් ඉගෙන ගමු. මම අර කිව්වේ ප්‍රයෝජන තියනවා මේවා ඉගෙනීම තුළ. ගුරු වෘත්තියට යනවා නම් ස්ථාවරව මෙන්න මේ વિષයන් ඕගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මම ජාත්‍යන්තර සම්බන්ධතා කරලා තියෙනවා. එම නිසා මට මෙන්න මේ විෂයන් වලට ඇප්ලයි කරන්නට පුළුවන්. බය නැතුව ඒකට ඒ ස්ථාවරත්වයේ හැද. අර මම කියපු අර අනිකුත් ශේෂ්ත්‍රවලට විදේශ සේවා වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලනය වෙන්න පුළුවන්, අධ්‍යාපන පරිපාලනය වෙන්න පුළුවන්. ඒ රාජ්‍ය සේවයේ තරතුරු වලට. ඒ වගේම අර අපනයන සංවර්ධන මණ්ඩලයේ ඇතුළු ඔය ජාතිය අපනයනයේ ආශ්‍රිත ආර්ථික මේ සම්බන්ධතා තියෙන ආයතනවල. ඒ වගේම විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට දේශපාලනික ආයතන තුලට ජනමාධ්‍ය ආයතන තුලට ඕගලන්ට ප්‍රවේශය ලබා ගන්නට පුළුවන්. හරි සන්තෝෂයෙන් ඉගෙන ගන්න. හරි පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. හැමදාම දේශනවලට සහභාගී වෙන්න සක්‍රීයව ඒ සහභාගීත්වය ඔයගොල්ලෝ කරගෙන යන්න. හරි. අද කොහොමද පාඩම ඉරේෂා? තේරුණාද? මේ ක්‍රමය හොඳයිද? හොඳයි සර්, තේරුණා නේද? හොඳයි. හරි. එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු මේ වෙලාවට 7ට. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම ගැටලුවක් මට යොමු කරන්න. මගේ WhatsApp අංකය තියෙනවනේ. හරි, ඒ WhatsApp අංකයට යොමු කරන්න ඕනෑම ගැටලුවක්. නැත්තම් කෝල් එකක් දීලා හරි අහන්න. දැන් මම ඒ කියන්නේ රාජකාරියේ අත්‍යවශ්‍ය රාජකාරියක ඉන්නවා නම් තමයි මට ෆෝන් එක උස්සන්න බැරි වෙන්නේ. ආන්සර් කරන්න මින් එක හෝ ලෙක්චර් එකක වගේ ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න එහෙම වුණොත් එතකොට මට ඔයගලන්ට මම කෝල් බෑක් කරන්න අහවලා කියලා. අහවල් බැච් එකේ, අහවල් ක්ලාස් එකේ අහවලා කියලා දාලා තියන්න. එතකොට මට කෝල් බෑක් කරන්න පුළුවන්. හරි. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. Good night, sir. හරි. Good night.